අධ්‍යාපන ඇමතිවරයාත් බලධාරීනුත් අමාත්‍යංශයත් තීන්දු කළා තියෙනවා නොවැම්බර් 27 උසස් පෙළ විභාගයේ පවත්. හැබැයි මේ උසස් පෙළ විභාගයේ පවත්වන්නේ විෂය නිර්දේශය සම්පූර්ණ කරන්න නැතුව. කොහොමද එහෙම කරන්නේ? උසස් පෙළ විභාගෙන් තමයි Z score එක Z අගය තීන්දු කරන්නේ. Z අගයෙන් තමයි මේ දරුවට දැරියට විශ්වවිද්‍යාල වරම් ලැබෙනවද නැද්ද කියන එක තීන්දු වෙන්නේ. හැබැයි අධ්‍යාපන ඇමතිවරයාත් බලධාරිනුත් තීන්දු කරනවා නෑ නොවැම්බර් 27 විභාගයේ තියෙන විෂය නිර්දේශය ආවරණය කරත් එකයි නැතත් එකයි. ඔබ දන්නවද A-level විභාගයට දින නියම කරනවා නොවැම්බර් 27 කියලා 2022 උසස් පෙළ ප්‍රතිඵලවත් නිකුත් කරන්නේ නැතු. දැන් ප්‍රතිඵල නිකුත් වුණාම ඒ දරුවට ඒ අදාළ ඉලක්කයට යන්නට බැරි වුණාම මං කියන්නේ හැමෝටම මෙහෙම බැරි වෙනවයි කියලා. බැරි වෙන විශාල කොට්ටාසයක් ඉන්නවා. සාමාන්‍යයෙන් ඉතිහාසයේ පුරාවට ප්‍රතිඵල නිකුත් කරලා දින 200ක්වත් ගත වෙනවා විභාගෙ තියෙනකන්. ඇයි? ඒ දරුවට දෙවෙනි අවස්ථාවට හෝ තුන්වෙනි අවස්ථාවට. ඒකට කියනවා second try third try කියලා. ඒ දෙකට සූදානම් වෙන්න සාධාරණ කාලයක් තියෙනවා. දැන් එහෙම කාලයක් නැහැ. වෙනතර දුන්න දින 200ක් විතර. දැන් මෙදා පාර දෙනවා දින 80. මොකද්ද මේකේ සාධාරණ? හරියට වැඩ කටයුතු කරනවා නම් ඒ උසස් පෙළ ශිෂ්‍යයෝ වාර විභාග 6කට මූණ දෙන්න ඕන. හැබැයි වාර විභාග 6කට මේ ශිෂ්‍යයෝ මූණ දීලා නැහැ. උපරිම මූණ දීලා තියෙන්නේ 4කට. ඉතින් මේ ශිෂ්‍යින්ට කරන්නේ මහා අසාධාරණයක්. තමන්ගේ අකාලක්ෂමතාවය දැන් පිරිමහ ගන්න හදනවා දරුවන්ගේ කරපිටේ. මේක බොහොම සංවේදී ප්‍රශ්නයක්. මේ උසස් පෙළ විභාගයේ මේ විදිහට පැවැත්වීම මම විශ්වාස කරනවා උසස් පෙළ සිසුන් අතිමහත් බහුතරයකගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් මේ අධ්‍යාපන අමාත්‍යංශය කරන්නේ. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.